වර්ජනයත් එක්ක අද දවසේ කොහොමද දුම්රිය දාවන්නේ සිද්ධ වෙන්නේ? මේ වර්ජනයත් එක්ක සාමාන්‍යයෙන් අපි දිනකට කාර්යාල දුම්රියන් දුම්රිය ගමන් වාර 60ක් පමණ උදෑසන ක්‍රියාත්මක කරනවා. අද දින මේම වර්ජනයත් එක්ක දුම්රිය ගමන් වාර 37ක් පමණ අපි දැනට උදෑසන ක්‍රියාත්මක කරලා තිනවා. කාර්යාල දුම්රිය 60න් ඒ අනුව දුම්රිය ගමන් වාර 23ක් පමණ මේ කාර්යාල දුම්රිය අවලංගුලා තිනවා. එකම කෙටි ගමන් දුම්රිය ගමන් වාර සහ කාර්යාල දුම්රිය සියල්ලම ඇතුළත්ව මේ වන විට දුම්රිය ගමන් වාර 39ක් පමණ අවලංගු වෙලා තිනවා. දුර ගමන් සහ අනිකුත් දුම්රිය ගමන් වාර දැනට මේ වෙන විට මේ ක්‍රියාත්මක වෙනවා. කෙටි ගමන් දුම්රිය ගමන් වාර තමයි මෙම වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නේ. වර්ජකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් දුම්රිය අධිකාරී ප්‍රතිකාරය කොයිවලද? දුම්රිය දෙපාර්තමේන්තුව. ඔව්, ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින් විසඳන්න පුළුවන් ඉල්ලීම් නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා අපි එතන එහාට ගිහිල්ලා සාමාන්‍ය අධිකාරතුමා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා සෑහෙන දුරට ඒ ප්‍රශ්නය සඳහා ඉදිරි මේ විසඳුම් සඳහා ඉදිරි ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ. නමුත් ඒක ෂණිකව ඒ සඳහා විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති වීමක් තිබුණා. නමුත් දුම්රිය සම්බන්ධ අධිකාරතුමා සෑහෙන කැපවීමක් කරමින් ලොකු මැදිහත් වීමක් කරලා මේකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්න අවස්ථාවේදී තමයි ඔවුන් මෙම වර්ජනයට ගියේ. ඒ ඊයේ හවස එතුමා හම්බෙච්ච වෙලාවේදී අද දිනේ මේ වර්ජනයට යන්න එපා කියන ඉල්ලීම කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. නමුත් ඔවුන් අවාසනාවකට වගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරා. ඒ කියන්නේ අද දවසෙත් ඒ අය සාකච්ඡාවක් ඉල්ලුම් කරලා තිබුණාද? නෑ, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකාරතුමා එක්ක කතා කරපු වෙලාවේ අද 10:30ට සාකච්ඡාවක් දෙනවා කියලා අරන් දෙන්නම් කියලා එකඟ වුණා. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි, කැබිනට් අනුකාරක සභාවේ නියෝජ්‍යයින් සමග. නමුත් එතුමා ඉල්ලුම් කරේ මේ මගී ජනතාව ගැන හිතලා මේ වර්ජනය නිරත නොවී ඒ සාකච්ඡාව සඳහා සහභාගි වෙන්න කියලා. මේ එකගේ ප්‍රධාන ඉල්ලීම් මොනවද? ඒකට ඒගොල්ලන්ගේ ඉල්ලීම් වල ප්‍රධානම තියන්නේ තුන්වෙනි ශ්‍රේණියේ සිටින රියදුරන්ට දෙවෙනි ශ්‍රේණියේ උසස් වීම ලබා දෙන්න කියලා. දැනට රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වන වසර 10න් 10ට තියෙන උසස් වීම ක්‍රමයෙන් බැහැරව වසර 5න් 5ට ඒ උසස් වීම ලබා දෙන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. ඇත්තම අද දිනේ ඉත අවාසනාවක සිද්ධියක් වාර්තා වුණා. මහනුවර බලා කොළඹ දාවන කල්පේ මේ දේශයේදී අනතුරකට ලක් වෙලා තිබුණා. වහලේ මත ගමන් කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාල ළමයෙක් මේ වගේ සිද්ධි නිසා මේ වෘත්තීය සමිති මේ වගකීම් බාර ගන්නවද, නැත්නම් මේක දුම්රිය දෙපාර්තමේන්තුවක් විදිහින් මේ වගේ වගකීම් බාර ගන්න වෙනවද, මොකද? ඔව්, ඇත්ත වශයෙන්ම මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සහ මොන හරි ඒ වගේ වෙන අපහසුතාවයින් මගින් හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ගමන මොන විදිහින් හරි යන්න. ඉතින් අපි ඇත්තටම මේ කනගාටු වෙනවා මේ වගේ සිද්ධියක් ගැන. ඇත්තටම මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදියට අපිත් මේ සම්බන්ධයෙන් වග කියන්න ඕන කියලා මම හිතන්නේ. වෘත්තීය සමිති විතරක් නෙමෙයි මේ වගේ වෙලා ජනතාව අපහසුතාවයට පත් වෙලා මේ වෙන සිදුවීම් වලට අපිටත් වගකීමෙන් බැහැර වෙන්න බෑ කියන එක තමයි මගේ. මේ විශේෂයෙන් ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද? දැන් අපි දැක්ක මේ ඔවුන් රැකියාවට යන්න කොහොම හරි සමහරක් මාර්ගවල දුම්රිය විතරයි ගමන් කරන්න තියෙන්නේ. ඔවුන් උඩ එල්ලිලා එනවා, ඉංජිමේ එනවා. ඔවුන්ට යම් පණිවිඩයක් දෙන්න තියෙන දෙපාර්තමේන්තුවේ. ඔව්, ඇත්ත වශයෙන්ම මේ දෙපාර්තමේන්තුවෙන් දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවෙදී අපිට මේ සියලුම මගී ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න අපහසු වෙන්න මේ පුළුවන්. ඉතින් ඒ හින්දා අපි මගී ජනතාවගෙන් ඉල්ලන්නේ අනතුරුදායක ලෙස දුම්රියෙන් ගමන් කිරීමෙන් වැළකී
ඉන්න කියන එක තමයි විශේෂයෙන් මගේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ලබා දෙන්න තීන සේවාව ලබා දෙන්න නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා මේ ඇත්තටම මේක දැන් මේ මගියෙක් මේ වහල උඩට හෝ එන්ජින් එක උඩට නගින එක වලක්වාලන්න මේ මේ දුම්රිය ස්ථානයේදී වෙන වැඩපිළිවෙලක් නැද්ද විශේෂයෙන් මං හිතන්නේ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ හෝ දුම්රියේ කාර්ය මණ්ඩලයේ මේක දැක්කොත් උන් ඒකෙන් ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ නමුත් අධික මගී ප්‍රමාණයක් දුම්රිය වේදිකාවල සහ දුම්රියට ගොඩ වෙන්න ඉන්න වෙලාවේදී යම් කිසි ලෙසින් මේ ඔවුන්ගේ ඇස නොගැටෙන අවස්ථාවක් වෙන්න පුළුවන් මේ මගින්ට දුම්රියට මේ විදියට මේ වාහලය මත ගමන් කරන අවස්ථාව. නමුත් යම් අවස්ථාවකදී ඒක දුටු විකසම දුම්රිය කාර්ය මණ්ඩලය ඔවුන් බස්සා ගන්න කටයුතු කරන අවස්ථා තියෙනවා. නමුත් ඔවුන්ටත් පාලනය කරගන්න බැරි මට්ටමින් සමහර අවස්ථාවලදී මේ වගේ වර්ජන අවස්ථාවකදී මගී ජනතාව ක්‍රියාත්මක වෙනවා කියලා මම හිතන්නේ. Asian Mirror.lk